ඇත්ත ඇත්ත සින්දු කියන්න ඉතින් එහෙම මේ ආසාවක්වත් තිබෙන්නේ නැහැ. ඉතින් මේකට එනකොට ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ. දැන් සින්දුවක් කියන්නේ හැබැයි ටෙලි නාට්‍යවලදී එහෙම සින්දු කියනවා හවසට හවසට. ඔව් ඒ ඒ වුණත් හැමතැනම කියලා කියන්නේ නැහැ. මේ රංගනය වෙනුවෙන් තමයි. ඔව් ඒක තිරෙන් පිටුපස්සේ දු ටික තමයි අරය කියන්නේ. අපිට දුරකට නැමතුමක් තියෙනවා. අයබෝන් සුරේකා කොහෙන්ද? බලංගොඩි. කාටද කතා කරන්නේ සුරේකා? කාටද කතා කරන්නේ? ප්‍රසන්න අයියට. කතා කරන්න. අයබෝන් සුරේකා. අයබෝන්. කොහොමද? අයබෝන් ප්‍රසන්න අයියේ. අයබෝන්. අපි දෙන්න අයබෝන්. thank you. බොහොම ස්තුතියි. මම හිතුවා සුරේකා අපි දෙන්න. මේ ලක්දිත් ආවා. ඔව් බලංගොඩ ඉතින් අපි මියුසිකල් එකම බලනවා. රොෂාන් අයියට ගොඩක් සුබ පතනවා. ඒ බෑන්ඩ් එකයි රොෂාන් අයියාගේ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න. බොහොම ස්තුතියි. ප්‍රෝග්‍රෑම් එකේ හැමෝටම සුබ පතනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සුරේකා අපිට එක්ක කතා කරාට. ඒ අතරතුර මම අහන්න හදපු ප්‍රශ්නේ කොරෙන්නක්කගෙන් අහලා ඉවර කරන්න. අක්කේ මට ඔයාගේ ජීවිතේ වෙනසක් පේනවා කේ. මම දන්නේ නැහැ මගේ ඇස් වල තියෙන නොගැලපීමද මගේ මනසේ තියෙන වියවුලක්ද මොකක්ද කියලා දන්නේ නැහැ. ඊට වඩා මේක නාට්‍යයක් වගේ. වා හොඳට රඟපාන්න. දැන් හොඳට රඟපාන්න පුළුවන්. වේදිකා නාට්‍ය ගුණ පුළුවන්. ඒ දුපේ දුන ඒ කියව ගාව මට පපු දාලා. මෙයා ටෙලි නාට්‍යයකට එහෙම ගන්න බැරිද උගල? පුළුවන්. මම පොඩි ඇක්ටිං පාට් එකක් දැම්මා. හරි ඔයා කියන්නකෝ ඔයාගේ ජීවිතේ වෙනසක් තියෙනවද කියලා. මගේ ජීවිතේ වෙනසක්. කොහොමද මගේ වෙනසක් දැක්කේ? වෙනසක් පේනවා. ඔයාගේ කොණ්ඩෙන් පේනවා. ඔයාගේ මූණෙන් පේනවා. ඔයාගේ ඇඳුමෙන් පේනවා. මම හැමදාම මේ විදිහට ඉන්නේ. හැමදාම මේ විදිහට ඉන්නේ. එහෙනම් මම අර අහන්න අද ප්‍රශ්නේ කෙලින්ම අහන්න. අරය කවුද? අර ඔයාත් එක්ක අරය කවුද? ඔයාව එක්කන් ආපු අර එහා පැත්තට වෙලා බලාගෙන ඉන්න එයා කවුද? ඒක හරි වැඩක් නේ. මට කාත් එක්ක තෙන්ද වෙන්නේ. මම කිව්වේ නෑනේ බෑ කියලා. ඇවිල්ලා ඉන්නේ කවුද? මම මනුස්සකමට අහන්නේ. I think මේ මගේ ස්පෙෂල් කෙනෙක්. ඒ ඔයාට මොකද ප්‍රශ්නේ? මට ප්‍රශ්නයක් නෑ. මට වාගේ වෙනසක් පේනවා. අපි යමු පළවෙනි තරගය බලන්න මොකද්ද තියෙන්නේ කියලා. දැන් තරගය අලුත් කළා. කුම්ෆු පාරක් දිලෙන්න. හඳුනාගත්තොත් ඔබම වාදක මණ්ඩලයේ ගීත 3ක් වාදනය කරනවා. වාදනය ආරම්භ වූ තැන සිටන් බලමු කවුද මුලින්ම ගීතය අඳුනගන්නේ කියලා. වාදක මණ්ඩලයක අධිපති කෙනෙක් මෙතන ඉන්නවා. එයාත් එක තමයි අභියෝගයට ලක් කරන්න වෙන්නේ. මයික්ස් 6 ගන්න 6 දෙනාම පුළුවන් විදියට 6 දෙනාම ගීතයේ කොටස ගානේ අපි ගායනා කරමු. සාමූහිකව ගයන්නේ. හැබැයි කවුද බලමු මුලින්ම අඳුනගන්නේ. පටන් ගන්න. Tekai bilak tekai malak tekai netak tekai api hamada soliye innawa deyodani api nodani merana dawasa kawuru kiyenawa netak tekai netak tekai langak tekai durak tekai mada kagal metenta aave nage bale ale gole api katahana nama kiyenawa kiwata giwel kotara Thank you. Kamana bimana hari latavai, kekiri pelana dikiri sinavai. Kamana bimana hari latavai, kekiri 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 latavai, kekiri 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 latavai. Nela vena, mau ukule. Hey. නිදියා ගන්න පුතේකෝ ආදක මණ්ඩලේ නිදාගත්තා. බොහෝතක් දෙන්න අපි වෙලාව බලලා ඉක්මනින් එමු. පළවෙනි ගීතයේ සුරාජ් මතක් කරනවා. ඊළඟ ගීත දෙකම කොරින්නක්ක මතක් කරනවා. ගීත තුනම වාදනය කරන්න පටන් ගත්ත තැන සිටන් අඳුර ගන්න රොෂාන් අඳුරගත්තේ නෑ වගේ ඉන්නවා. අනිත් අයට ඉඩ කඩ දීලා. ඒ රොෂාන්ගේ හැටිනේ. ඒ අතරේ මං සරත් අයගේ පැත්තට හැරෙන්නේ. සරත් අයියා වගේ අතිජාත මිත්‍රයන් කියපු කතා අතරේ ඔයා අගුණ වල පැස්ස ගියා නේද මේ මිහිරලා ගෙදර. ඔව්. එදා නොකා නොබී ගෙදර ගියේ ඇයි? නෑ මම ඇඳුවේ. ඇයි ඇඳුවේ? නෑ මන් දන්නේ නෑ එහේ අලි ඉන්නවද නැද්ද කියලා. මේගොල්ලෝ රෑ මේ අලි ඉන්න වගේ මේ සට්ටිකා තුලටන් එයින් ගල් ගන්නවා. මන් දන්නේ නෑ මොනවාක්වත්. කැලේ අතු කඩනවා අර මේ මං ගිහුවා මේ අලි ඉන්නවා කියලා මම කට්ටි යන්න හදනවා මේ කැලේ ඒ ඇස්සේ. ඉතින් මම යන්න දුන්නේ මයි නාට්‍යයට ගිහින් ගන්න යන්න දුන්නා. බාන ගියා මේගොල්ලෝ ඔක්කොම ඒගොල්ලෝ රියැක්ට් එකක් කරලා තියෙන්නේ. දැන් මෙයා උදා තව දන්නේවා. ඔව් එක පාට සද්දක් එනවලු ගස් කොළන් පොඩි වෙනවා වගේ ඒ සද්ද මොකද්ද කියලා අහනකොට කුමාර තිරිමාදුර කියනවලු මෙහි අලි ඉන්නවනේ කියලා. කියලා පොඩි සංඥාවක් දෙනවා මිහිරට. මිහිර කියනවා මෙයා අහනවලු ඒ මිහිර ඇතකේපා අලි ඉන්නවද? ඊට පස්සේ කට්ටිය දුන්නනේ වැඩේ ලස්සන්ට. දුන්නා කියන්නේ ඇයි නෑ. ගාට වැඳුවා. මාත් ඉතින් ඇඳගත්තා හොඳට. ආයේ සුපර් එකට වැඳගත්තා. පවුදාවුදේ තමයි ඉතින් දාන්නේ මෙහෙමයි කියලා. ඒවල ඉතින් පොඩි පොඩි රිටර්න් දුන්නා ඉතින් බබෝ. ප්‍රශ්නක් නෑ නේ. ඒ දීපු රිටර්න් වලින් එකක් දෙකක් කියන්න බෑද? ආන්ටි ගාන අඩු කරනවා. ආන්ටි ගණන් අඩු කළාද? ඒවට දින ගණන් වලින් රුපියල් 10000 කවලා. ඔයා මෙයාත් එක්ක දැන් කුමාර වෙනකොට තරත් තරන් ගියා නේ. කුමාර වෙනකොට තරත් තරන් ගියා. ඇත්තද? නෑ නෑ ඒක ඩබල් කරන්නේ කුමාරයා. මේ ඔයා මෙයාත් එක්ක ෂූටින් ඉවරලා හවසට යනකොට එක එක්කෙනාට කෝල්ස් දීලා අඳන්නේ. අපි දෙන්න ඉතින් නිකන් කම්මැලි ගානට ෂූටින් එකක් තියෙනවනේ කම්මැලි ගා ඉතින් එක එක්කෙනාට කෝල් කරලා ඕස්ට්‍රේලියාවේ ෂෝ එකක් කියලා කුමාර තිරිමාදුරට එහෙම කතා කරනවා මේ ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට මේ එක දවසක් අපි කතා කරනකොට කුමාරය බොරුවටද දන්නේ නැහැ මේ දුවට ඉංග්‍රීසි උගන්වනවා කියලා කියනවා. ඊට පස්සේ අපි කිව්වා මෙහෙම ඕස්ට්‍රේලියා ෂෝ එකක් තියෙනවා මෙහෙම කැමතිද කියලා. පුළුවන් බොරු කියන්නේ එතකන් ෂූටින් පවුවදා හින්දා. එහෙම හැබැයි ගොඩක් ඇඳුවනේ. ඔව් ඔක්කොම වගේ දෙන්න. හොඳයි එහෙම ඉස්සරහට යන්න. ඒ අතරතුරදී මේ මහේෂිට ඕනෙලු කාගේ හරි අතින් අල්ලන්න. අපි එහෙමනම් ඇයට ඊට දෙමු අතින් අල්ලන්න. අද මොනාද වෙලා එකක් දෙකක් නෙමෙයි ගොඩක් දේවල් වෙලා විවාහ ගිවිසගත්ත මොහොම වෙනවත් දන්නේ මේ වෙන්ද නැති තිගැස්මක් ඇවිල්ලා අර මොකද්ද මගේ හද කියද්දිම මේ කොහෙටද යනවනේ හද ඈතට යන්නේ හුස්ම ගන්න බැරි අන්තිම වෙනකම් බැලුවා අතල්ලායිද කියලා කවුරුත් හරි රංගනය හැමෝටම සර්ප්‍රයිස් දෙන්න අද මම ඔයාලට සර්ප්‍රයිස් එක දෙන්න හස්තේ වහගෙන වහගන්න ඉතින් දැන් අපි ඔයා කියන මොනවද බලන්නේ දෙන්නේ වෙන මොකද හස්තේ හරි අරින්න බෑ හරි හරිද? හටත් එක්ක වහන් ඉන්නේ හරිද? ආ S2 ආ දැන් අර මේ ඔයාට බෝල් එකකින් පෑස් වෙතින් ප්‍රසන්ට් එකක්. මම ඒක රැපින් කරේ නෑ අතට පේන්නේ නෑ. කන මහත්තයාගේ. ඔව් එයා ඔයාට දෙන්නකෝ ආදරෙන්. අපි ක්ලැප් එකක් හරි බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි කිව්වා. හරි බොහොම ස්තුතියි. එනවා එළියට. බෝලේ කියන්නේ එයා. බෝලේ කියන්නේ පසන්ට. බෝලේ. බෝලේ බැස්සෝ. හරි අපි මේ විරාමයකට යන්න ඕනේ ඊට කලින් මේ ඕස්ට්‍රේලියාව ගැන කිව්වා සුරාජ් මේ මට මතක් වුණේ අද වැඩසටහනේ එන අය දානකොට නම් පෙළ යනකොට ඕස්ට්‍රේලියාවෙන් කතා කරලා මට කියනවා මේ රොෂාන් එනවනේ ඔව් ඕස්ට්‍රේලියාව යනවා ළඟදී හරිද ඇත්තටම රංගන අපි අපේ ඕස්ට්‍රේලියානු සංචාරය මේ මාසේ ආරම්භ කරනවා ඒ කියන්නේ 25 අපි බ්‍රිස්බේන් වල ෂෝ එකක් කරනවා ඊට පස්සේ ඊළඟ මාසේ කියන්නේ ජූලි මාසේ අපි දෙවනිදා සිඩ්නි වල ෂෝ එකක් කරනවා ඊට පස්සේ අපි ආය 9 වෙනිදා මෙල්බර්න් වල ෂෝ එකක් කරනවා ප්‍රසංග තුනකට අපි සහභාගී වෙනවා අපේ ක්‍රේෂන් වික්‍රමසිංහ කියන සංවිධායකතුමා තමයි කොච්චර කාලයක්ද ඒ කියන්නේ දවස් 20ක් විතර අපි එහෙ ඉන්නවා ඉතින් අපි ආරාධනා කරනවා අපේ යාළුවන්ට අපිත් එක්ක මේ සංගීතමය ගනුදෙනු බෙදා හදා ගන්න පැමිණෙන්න අපි එනවා ඕස්ට්‍රේලියාවට හොඳයි අපි කෙටි විරාමයකට යන්නට හදන්නේ කඩවතේ ඉඳන් කොට්ටාව දක්වා අධිවේගී ගියොත් ගාස්තුව කීයද? කීයද ගාස්තුව? කීයද? කඩවතේ ඉඳන් කොට්ටාවට කීයද? දන්නේ නැහැ. 150යි. 150යි. අඩු නෑ 150යි. අඩු නෑ 150යි කියලා හැමෝම කියන්නේ නෑ 650ක් පමණ වෙනවා. හේතුව මම කියන්නම් මේ විරාමයෙන් අනතුරුව. Nelavena, mau populei. සිල්වන්දුර ගන්න කිව්වේ නිදියා ගන්න පුතේ ගෝ ආදක මණ්ඩලේ නිදාගත්තා බොහෝතක් දෙන්න අපි වෙලාව බලලා ඉක්මනින් එමු පළවෙනි ගීතයේ සුරාජ් මතක් කරනවා ඊළඟ ගීත දෙකම කොරින්නක් මතක් කරනවා ගීත තුනම වාදනය කරන්න පටන් ගත්ත තැන සිටන් අඳුර ගන්න රොෂාන් අඳුරගත්තේ නෑ වගේ ඉන්නවා අනිත් අයට ඉඩ කඩ දීලා ඒ රොෂාන්ගේ හැටිනේ ඒ අතරේ මම සරත් අයගේ පැත්තට හැරෙන්නේ සරත් අය වගේ අතිජාත මිත්‍රයන් කියපු කතා අතරේ ඔයා අගුණ කොළපැස්ස ගියා නේද මේ මිහිරලා ගෙදර ඔව් එදා නොකා නොබී ගෙදර ගියේ ඇයි අයියේ නෑ මම ඇඳුවේ ඇයි ඇඳුවේ නෑ මන් දන්නේ නෑ එහෙ අලි ඉන්නවද නැද්ද කියලා මේගොල්ලෝ රෑ මේ අලි ඉන්න වගේ මේ කට්ටිකා තුලටන් එහෙන් ගල් ගන්නවා මන් දන්නේ නෑ මොනවාක්වත් කැලේ අතු කඩන අර මේ මං කිව්වා මේ අලි ඉන්නවා කියලා කට්ටිය යන්න හදනවා මේ කැලේ ඒ ඇස්සේ ඉතින් මම යන්න දුන්නේ මයි නාට්‍යයට ගිහ ගන්න යන්න දුන්නා බාන ගියා මේගොල්ලෝ ඔක්කොම රියැක්ට් එකක් කරලා තියෙන්නේ දැන් මෙයා උදා තව දන්නවා. ඔව් එක පාට සද්දක් එනවලු ගස් කොළන් පොඩි වෙනවා වගේ ඒ සද්ද මොකද්ද කියලා අහනකොට කුමාර තිරිමාදුර කියනවලු මෙහි අලි ඉන්නවනේ කියලා. කියලා පොඩි සංඥාවක් දෙනවා මිහිරට. මිහිර කියනවා මෙයා අහනවලු ඒ මිහිර ඇතකේපා අලි ඉන්නවද? ඊට පස්සේ කට්ටිය දුන්නනේ වැඩේ ලස්සනට. දුන්නා කියන්නේ අය නෑ. ගානට වැඳුවා. මාත් ඉතින් ඇඳගත්තා හොඳට. ආ ඒ සුපර් එකට ඇඳගත්තා. පවුදාවේ තමයි ඉතින් දන්නේ මෙහෙමයි කියලා. ඒවල ඉතින් පොඩි පොඩි රිටර්න් දුන්නා ඉතින් බෝ. ප්‍රශ්නයක් නෑ නේ. කාඩු ගන්න. ඒ දීපෝ රිටර්න් වලින් අද මොනාද වෙලා එකක් දෙකක් නෙමෙයි ගොඩක් දේවල් වෙලා විවාහ ගිවිසගත්ත මොහොම වෙනවත් දන්නේ මේ වෙන්ද නැති තිගැස්මක් ඇවිල්ලා අර මොකද්ද මගේ හද කියද්දිම මේ කොහෙටද යනවනේ හද ඈතට යනවා හුස්ම ගන්න වෙන්නේ අන්තිම වෙනකම් බැලුවා අතල්ලායිද කියලා කවුරුත් ඔයත් ඇත්ත සින්දු කියන්න ඉතින් එහෙම මේ ආසාවක්වත් තිබ්බේ නැහැ ඉතින් මේකට එනකොට ප්‍රැක්ටිස් කරලා එන්න ඕනේ දැනගෙන සින්දුවක් කියන්න එන්න හැබැයි ටෙලිනාට්ටුවලදී එහෙම සින්දු කියනවා හවසට හවසට ඔව් ඒ ඒ වුණත් හැමතැනම කියලා කියන්නේ මේ රංගනය වෙනුවෙන් තමයි ඔව් ඒකත් තිරයෙන් පිටුපස්සෙන් දු ටික තමයි අරය කියන්නේ අපිට දුරකථන නැමතුමක් තියෙනවා අයබෝන් සුරේකා කොහෙන්ද බලංගොඩි කාටද කතා කරන්නේ සුරේකා කාටද කතා කරන්නේ ප්‍රසන්න අයියට කතා කරන්න අයබෝන් සුරේකා අයබෝන් කොහොමද අයබෝන් ප්‍රසන්න අයියේ අයබෝන් අපි දෙන්න අයබෝන් thank you බොහොම ස්තුතියි මම හිතුවා සුරේකා අපි දෙන්න මේ ලක්දිත් ආවා ඔව් බලංගොඩ ඔව් ආවා මේ ඉතින් අපි මේ මියුසිකල් එකම බලනවා ප්‍රසන්න අයියට ගොඩක් සුබ වතනවා ඒ බෑන්ඩ් එකයි ප්‍රසන්න අයියගේ වැඩ කටයුතු දිගටම කරගෙන යන්න බොහොම ස්තුතියි ප්‍රෝග්‍රෑම් එකේ හැමෝටම සුබ වතනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි සුරේකා අපිත් එක්ක කතා කරාට ඒ අතරතුර මම අහන්න හදපු ප්‍රශ්නේ කොරෙන්නක්කගෙන් අහලා ඉවර කරන්න අක්කේ මට ඔයාගේ ජීවිතේ වෙනසක් පේනවා අක්කේ මම දන්නේ මගේ ඇස්වල තියෙන නොගැලපීමද මගේ මනසේ තියෙන වියවුලක්ද මොකක්ද කියලා දන්නේ ඊට වඩා මේක නාට්‍යයක් වගේ අක්කා වා හොඳට රඟපාන්න දැන් හොඳට රඟපාන්න පුළුවන් මේක නාට්‍ය ගුණ පුළුවන් ඔය දුකේ තුනේ කියවගා මට පොපුලාලා මෙයා ටෙලි නාට්‍යයකට එහෙම ගන්න බැරිද ඔයගොල්ලෝ පුළුවන් නෑ පොඩි ඇක්ටිං පාට් එකක් දැම්මම හරි ඔයා කියන්නකෝ ඔයාගේ ජීවිතේ වෙනසක් තියෙනවද කියලා මගේ ජීවිතේ වෙනසක්. ඔය කොහොමද මගේ වෙනසක් දැක්කේ? වෙනසක් පේනවා. ඔයාගේ කොණ්ඩෙන් පේනවා, ඔයාගේ මූණෙන් පේනවා, ඔයාගේ ඇඳුමෙන් පේනවා. මම මේ හැමදාම මේ විදිහට නෙන්නේ. හැමදාම මේ විදිහට නෙන්නේ. එහෙනම් මම අර අහන්න අද ප්‍රශ්න කෙලින්ම අහන්න. අරය කවුද? අර ඔයාත් එක්ක අර කවි කවුද? ඔයාව එක්කන් ආපු අර එහා පැත්තට වෙලා බලාගෙන ඉන්න එයා කවුද? එකක් දෙයක් කියන්න බැරිද? ආන්ටි ගාන අඩු කරලා. ගණන් අඩු කළාද? ඔයාට තියෙන ගණන් වලින් රුපියල් 10000 කවලා. ඔයා මෙයාත් එක්ක දැන් කුමාර වෙනකොට තරත් තරන් ගියා. නේ? කුමාර වෙනකොට තරත් තරන් ගියා. ඇත්තද? නෑ නෑ ඒක ඩබල් කරන්නේ කුමාර වෙනකොට. මේ ඔයා මෙයාත් එක්ක ෂූටින් ඉවල් හවසට යනකොට එක එක්කෙනාට කෝල්ස් දීලා අඳන්නේ. අපි දෙන්න ඉතින් නිකන් ඉන්න කම්මැලි ගාන ෂූටින් එකක් තියනනේ කම්මැලි ගාන ඉතින් එක එක්කෙනාට කෝල් කරලා ඕස්ට්‍රේලියාවේ ෂෝ එකක් කියලා කුමාර තිරි මහදුරට එහෙම කතා කරනවා මේ ඉංග්‍රීසියෙන් කතා කරනවා එතකොට මේ එක දවසක් අපි කතා කරනකොට කුමාර අය බොරුවටද දන්නේ නැහැ මේ දුවට ඉංග්‍රීසි උගන්වනවා කියලා කියනවා ඊට පස්සේ අපි කිව්වා මේම ඕස්ට්‍රේලියා ෂෝ එකක් තියෙනවා මේම කැමතිද කියලා පුළුවන් බොරු කියන්නේ එතකන් ෂූටින් පව්වදා හින්දා එහෙම හැබැයි ගොඩක් ඇද්දුවනේ. ඔව් ඔක්කොම වගේ දුන්න. හොඳයි එහෙම ඉස්සරහට යන්න. ඒ අතරතුරදී මේ මහේෂිට ඕනෙලු කාගේ හරි අතින් අල්ලන්න. අපි එහෙමනම් ඇයට ඊට දෙමු අතින් අල්ලන්න. ඒක හරි වැඩක් නේ මඩේ මට කාත් එක්කත් එන්නේ මම කිව්වේ නෑනේ බෑ කියලා ඇවිල්ලා ඉන්නේ කවුද මම මනුස්සකමට අහන්නේ ආ ඉතින් මේ මගේ ස්පෙෂල් කෙනෙක් ඒ ඔයාලට මොකද ප්‍රශ්නේ නෑ මට ප්‍රශ්නයක් නෑ මට වාගේ වෙනසක් පේනවා අපි යමු පළවෙනි තරගය බලන්න මොකද්ද තියෙන්නේ කියලා දැන් තරංග අලුත් කළා කුම්ෆු පාරක් දිලෙන්නේ. හඳුනාගත්තොත් ඔබම වාදක මණ්ඩලයේ ගීත 3ක් වාදනය කරනවා. වාදනය ආරම්භ වූ තැන සිටන් බලමු කවුද මුලින්ම ගීතය අඳුනගන්නේ කියලා. වාදක මණ්ඩලයක අධිපති කෙනෙක් මෙතන ඉන්නවා. එයාත් එක්ක තමයි අභියෝගයට ලක් කරන්න වෙන්නේ. මයික්ස් 6 ගන්න 6 දෙනාම පුළුවන් විදියට 6 දෙනාම ගීතයේ කොටස ගානේ අපි ගායනා කරමු. සාමූහිකව ගයන්නේ. හැබැයි කවුද බලමු මුලින්ම අඳුනගන්නේ. පටන් ගන්න. Tekai pilak tekai malak tekai netak tekai api hamada soliye innawa deiyadani api nodani merna dawasa kawuru tiyenawa etak tekai netak tekai langak tekai durak tekai mada kala metenta aave nage bale ale gole api katahara nama tiyenawa kiwata giwel kotara I I'm gonna be my own